දශක තුනක ත්‍රස්තවාදීන් බැටකෑ ශ්‍රී ලංකා ජනතාව එම වදුර පිටුදැක නව යුගයක් කරා යන ගමන නුදුරු වාසයේ නිද්‍රාශීලීව සිටි ඇතැම් අන්තර්ජාතික මාධ්‍ය යලිත් අවදි වෙලා ඔවුන්ට කතා කරන්නට ශ්‍රී ලංකාව ගැන මාතෘකාවක් ලැබී තිබෙනවා. ඒ ගැන ඔවුන් සතුටට පත්ව ඇති බවයි පෙනෙන්නේ. එම මාධ්‍ය ආයතනවල වාර්තා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ මහා ආගමික ගැටුමක් ආරම්භ වී ඇති බවයි. ලංකාවට සැතපුම් දහස් ගණනක් ඈත සිට ඔවුන් තම ඇසින් දුටු වාසේ මාධ්‍ය වාර්තා පළ කිරීමට පෙළඹී සිටිනවා. එබෙන්ම වාද්‍ය සදාචාරයේ පිටු දක්මින් ශ්‍රී ලංකාව ගැන විනිශ්චය හා නිගමන දීමටද ඔවුන් උත්සුක වෙලා. කනගාටුදායක කරුණ වන්නේ එම මාධ්‍ය අලුත්ගම ගැටුම්කාරී තත්ත්වය ගැන පමණක් එක පාර්ශ්වයකට වී කතා කිරීමයි. මෙරට ඇතැම් විදේශ වාර්තාකරුවන්ගේ ක්‍රියාකලාපයේ බෙහෙවින් ලැජ්ජාසහගත බව ජනතාවගේ අදහසයි. ඔවුන් කොටි ත්‍රස්තවාදී පැවති සමයේ ඊට ආවැඩු ආකාරයේ ජනතාවට අමතක නැහැ. ශ්‍රී ලංකාවේ සියලු ජනතාව ගැටුම් පිටු දැක සංහිඳියාව සම්බන්ධයෙන් දක්වන කැපවීම ගැන එම වාර්තාවල සඳහන් වන්නේ නැහැ. බොලිවියා චාරිකාව නිමකර ශ්‍රී ලංකාවට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වහා අලුත්ගම් ප්‍රදේශයට ගොස් සියලු පාර්ශ්ව එක්කර සාමයේ තහවුරු කිරීම සඳහා පියවර ගත්තේ රාජ්‍ය නායකයා සතු සැබෑ වගකීමට උර දෙමින්. සාමයේ උදෙසාගත් එම ක්‍රියාමාර්ග පිළිබඳ සුළු හෝ වදනක් බොහෝ විදේශ මාධ්‍යවල සඳහන් නොවීම අවධානයට ලක් විය යුත්තා. ඔවුන්ගේ ක්‍රියාකලාපයේ දෙස බලද්දී අපට සිහිවන්නේ සතෙකු මියදෙන තෙක් බලා සිටින ගිජු ලිහිණියන් වෑන. පසුගිය වසර පහ තුළ විදේශ මාධ්‍යවලට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මාකට් කිරීමට තිබුණේ මානව හිමිකම් මාතෘකාව විතරයි. යුද්ධයෙන් පසු සංහිඳියාවට තුඩු දෙන සාධනීය වාර්තාකරණයක් බොහෝ විට අපට දක්නට ලැබුණේ නැහැ. මේ මාධ්‍ය හදිසියේම ක්‍රියාකාරී වී ඇත්තේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අලෙවි කිරීමට තමන් අපේක්ෂා කරන ආකාරයේ පුවතක් ලැබීම නිසා බව හැඟියයි. අන්තවාදයේ ත්‍රස්තවාදයේ ජාතිවාදයේ හා ආගම්වාදයේ ලොව තුල ඇවිලී යනු දැක ඒ අලෙවි කිරීම අපරාධයක් ලෙස සැලකිය නොහැක්කේද? මේ කුහක මාධ්‍ය කලාවේ ස්වරූපයයි. මේ ගැන කතා කරන විටත් තවත් උදාහරණ අපට සිහිවනවා. ලෝක පාපන්දු සත්කාරක රට බවට බ්‍රසීලයේ පත් වූ දා සිටම බොහෝ අන්තර්ජාතික මාධ්‍ය කතා කළේ එරට දිලිඳුකම, රියෝ නගරයේ මුඩුක්කු පද්ධතියේ රටේ නොහැකියාව, ජන සමාජයේ විරෝධතා හා හිඟා කන වීදි ළමුන් පිළිබඳවයි. බ්‍රසීලයේද ලෝක බලවතෙකු නොවන නිසාය. අනේක විධ මාධ්‍ය අපහාස මැද බ්‍රසීලය අද ලෝක පාපන්දු ශුරතා තරගාවලිය සාර්ථකව පවත්වනවා.